හොඳයි, සුබ දවසක් හැමෝටම. මේ අද මේ වීඩියෝ එක අරන් ඉන්නේ අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේ සෙකන්ඩ් බැච් එක සම්බන්ධව සහ මේ අපේ තර්ඩ් බැච් එක ඉස්සරහට පටන් ගන්නවා. ඒ සම්බන්ධව දැනුවත් කිරීමක් තමයි මේ වීඩියෝ එකෙන් ඔයගලන්ට කරන්නේ, සහ මේ මොටිවේෂනල් වීඩියෝ එකක් වෙයි ඔයගලන්ට මේක. මොකද අපේ සෙකන්ඩ් බැච් එකේ අයගේ රිසල්ට්ස් දැක්කම රයිට්, ඉතින් රිසල්ට් සහ ඒගොල්ලන්ගේ ෆීඩ්බැක් එක මම මේ අවස්ථාවේදී මේ ලයිව් ඔයගලන්ට මේ දකින්න අහන්න සලස්වනවා. ඒගොල්ලන්ගේ අපේ සෙකන්ඩ් බැච් එකේ ස්ටුඩන්ට්ස් ලගේ අත්දැකීම් එයාලත් එක්කම අපි මේ වීඩියෝ එකෙන් ෂෙයා කරගන්නවා. ඒ නිසා වීඩියෝ එක දිගටම බලන්න ඕගොල්ලන්ට අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක සම්බන්ධව අදහසක් ගන්න පුළුවන් වෙයි, මොන වගේ දෙයක්ද මෙතෙන්දී අපි කරන්න කියලා. මේ ඉතින් අතර මතක් කරන්න ඕනේ, අමා විශ්වාස කරලා සහ අපේ චැනල් එක මේ අපේ කන්ටෙන්ට් එක විශ්වාස කරලා අපිත් එක්ක ජොයින් වුණා සෙකන්ඩ් බැච් එකට 11 දිනේ. ඉතින් ඒ 11 දිනාගෙම හොඳ රිසල්ට් එකක් දැනට තියෙනවා. අපේ මනි මැනේජ්මන්ට් සහ අපේ ස්ට්‍රැටජි අනුව කරගෙන යන්ති අපේ ක්ලාස් එකෙන් දැනට ගොඩක් දුරට ඉවරයි. ටික් ට්‍රේඩින් කියන පාත් එක අපි ඉවර කරා අද දවසින්. ඉතින් මේ වෙද්දි ගොඩක් අය රියල් කරගෙන යනවා අකවුන්ට්ස්. ඉතින් දැනට ප්‍රශ්නයක් නැතුව ගොඩක් අය කරනවා. දැනට කියන්නේ අපිට මේක ඔයාලට මේගොල්ලන් මේ අපේ ස්ටුඩන්ට්ස්ලගේ රිවියස් ටික බලද්දි, ෆීඩ්බැක් ටික බලද්දි බලාගන්න පුළුවන් වෙයි මේ සිස්ටම් එක කොච්චර පවර්ෆුල්ද කියලා. මොකද අවුරුදු ගණන් ට්‍රේඩින් කරපු අය ඉන්නවා, සතියෙන් දෙකින් ට්‍රේඩින් වලට ආපු අය ඉන්නවා, මාස 3-4 මාස 6 වගේ කාලයක් ට්‍රේඩ් කරන අය ඉන්නවා. ඉතින් මෙතන අර හැමෝම ඉන්න තැනක්. ඒ හැමෝමම යන්න ඉලක්කයක් නැතුව තියෙද්දි, කරන්න මොකක්ද කියලා අදහසක් නැතුව තියෙද්දි මම කරේ මගේ සිස්ටම් එක බිල්ඩ් කර එක, මගේ සිස්ටම් එකට අනුව යාලුවා බිල්ඩ් කරපු එක. ඉතින් මම කලින් වීඩියෝස් වලත් කියලා ඇති මගේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එක මාස 6ක ප්‍රෝග්‍රෑම් එකක්. අපි සාමාන්‍යයෙන් දවස් 5ක් වගේ, දවස් 5ක් නෙමෙයි මේ බැජ් එක ගන්න ඊට වැඩිය යන්න තියෙනවා. මේ මොකද ඒගොල්ලෝ ගොඩක් අර ටීම් වර්ක් එකක් විදිහට හොඳට වැඩ කරගෙන යනවා. මීටින් එක arrange කරගන්න ඕන ගම මට කතා කරලා මීටින් එක arrange කරගෙන ඒගොල්ලන්ගේ ප්‍රශ්න තියෙන දේවල් ඔක්කොම විසඳ ගන්නවා. ඉතින් මේ එහෙම chance එක ඔයගොල්ලන්ට අපේ group chat එක එකතු වුණාම තියෙනවා. හරි, ඉතින් මම වැඩි විස්තර වැඩිය කතා කරන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඒ වගේම අපේ third batch එක පටන් ගන්නවා මේ මාසේ 10 වෙනිදා. මම කියන විස්තර කියන්නම් ඉස්සෙල්ලා. අපි බලමු මේ අපේ ජර්නල්ස් ටික අප්ඩේට් කරලා තියෙනවා අපේ ස්ටුඩන්ට්ස්ලා. අපි ජර්නල්ස් ටික ඔයගොල්ලන්ට පෙන්නන්න. මේ සමීර උදේකුමාර කියන අයගේ ජර්නල් එක, මේ එයාගේ කමෙන්ට් එක ඔයගොල්ලන්ට පහලින් බලා ගන්න පුළුවන් මේ වීඩියෝ එකේ. රයිට්, මේ තියෙන අපේ මනි මැනේජ්මන්ට් සිස්ටම් එකට අනුව එයා ට්‍රේඩ් කරලා එයාට එයාගේ තියෙන ප්‍රොෆිට් එක, හරි මේ හැම දවසකම එයාට ඩොලර්ස් 32 ගානේ ප්‍රොෆිට් එකක් තියෙනවා, ලොස් එකක් නැතුව එක දිගට සතියක් ට්‍රේඩ් කරලා. හරිද? මේ ටික ඔයාලට කැල්කියුලේට් කරලා බලන්න පුළුවන් අපේ ප්‍රොෆිට් එක කොහොමද කියලා. ඒ ඩොලර් 100ක account එකක් මැනේජ් කරන කෙනෙක් විදියට තමයි මේ හැමෝම ට්‍රේඩ් කරලා තියෙන්නේ ඩොලර් 100ක account එකකින්. හරි. හරි, මේ තියෙන්නේත් ඒ වගේම තව ජර්නල් එකක් අප්ඩේට් වෙච්ච එකක්. රයිට්, මේ ටික ඔයගලන්ට බැලන්ස් කරලා බලන්න මෙතන කොහොමද ප්‍රොෆිට් එක කියලා. රයිට්, ඊළඟට තියෙනවා තව අපි සමීර කියන අයගේ ජර්නල් එක. රයිට්, මේ තියෙන්නේ එයාගේ අප්ඩේට්ස් එක. එයා ලොස්ට් නැතුව මේ තියෙන මේ අපේ මනි මැනේජ්මන්ට් එකෙන් පස්සේ කරපු අප්ඩේට්. හරි, මේ අපි ප්‍රැක්ටිස් අකවුන්ට්ස් වල ප්‍රැක්ටිස් වෙලා කරද්දි මේ ඒගොල්ලන්ගේ තියෙන දුර්වලතා අඳුරගන්න කරපු මේ වර්ක් එකක් මෙතන වැඩක් එතන තියෙන්නේ. හරි, මේක මේ ඔයාලට නිල් පාටින් එයා හයිලයිට් කරලා පෙන්නලා තියෙනවා අපේ මනි මැනේජ්මන්ට් එක කරද්දි කොහොමද සාර්ථකභාවය කියලා. මේ එයාගේ සිස්ටම් එකට කරද්දි තියෙන රිසල්ට් එක, මේ අපේ මනි මැනේජ්මන්ට් එකට කරද්දි තියෙන රිසල්ට් එක. මේකින්ම ඔයගලන්ට එක පැහැදිලි වෙනවා මේක කොයිතරම් පවර්ෆුල්ද කියලා. මේ එක්කෙනෙක්ගේ නෙමෙයි, දැන් මම 3 දෙනෙක්ගේ පෙන්නුවා. හැමෝම හොඳට කරලා තියෙන මේ සමන් කපිල කුමාර අයියගේ රිපෝට් එක. මෙයා හමුදාය වැඩ කරන අය කෙනෙක්. එයාගෙත් හොඳ රිපෝට් එකක් තියෙනවා. එයා ඔල්වේස් ප්‍රොෆිට් එකක් අරගෙන තියෙන්නේ ඩේලි. මේ හරිද, මේ 5:26 වෙනිදා $16 $16 $32 $33 වගේ ප්‍රොෆිට් එක මෙතන තියෙනවා.
ඉතින් මේ එයා හමුදා වැඩ කරන ගමන් තමයි මේ ට්‍රේඩින් කරගෙන යන්නේ. එයාටත් හොඳ ප්‍රොෆිට් එකක් මෙතන තියෙනවා. ඊළඟට තව අපේ ස්ටුඩන්ට් කෙනෙක් ඉන්නවා නම නම් නැහැ එතන. රයිට් මේ මේ තියෙන එයාගේ රිපෝට් එක ඩේලි ප්‍රොෆිට් එක තමයි මේ මෙතන තියෙන්නේ. එයා 511ක් දක්වා ඩොලර් 100 බැලන්ස් එක ගෙනත් තියෙනවා. මේ හරි ඩොලර් 100 ඉඳලා. එතකොට ඉසුරු සම්පත් අයගේ මේ බැච් එකේ ඉන්න අයගේනේ. එයාගේ රිපෝට් එක තමයි මේ තියෙන්නේ. එයා එක දවසක ලොස් එකක් ගිහින් තිනවා. නමුත් එයා ඔල්වේස් ප්‍රොෆිට් එකක් තමයි අරගෙන තියෙන්නේ. මේ එක දවසක ලොස් එකක් අපි ඇරියත් හැම සතියකටම අපි දවසක ලොස් එකක් ඇරියත් අපිට සතියකට ඩොලර් 100ක් විතර ප්‍රොෆිට් එකක් ගන්න පුළුවන් අනිවාර්යෙන්. ඩොලර් 100ක එක කැපිටල් එකක් මැනේජ් කරන කෙනෙක් විදිහට මම කියන්නේ. ඊට වැඩිය ඔයාලා කැපිටල් එක තියෙනවා නම් ඊට වැඩි ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. ඉතින් මේ මේ තියෙන්නේ අපේ තව ස්ටුඩන්ට් කෙනෙක්ගේ රිපෝට් එක. ඕකට මෙතන බලා ගන්න පුළුවන් ඩොලර් 733 ඉඳලා ගෙනත් තියෙන මේ account එක. මේ හොඳ අප්ඩේට් එකක් මේක හොඳ රිපෝට් එකක්. තිමිත් නවත්තේ මල්ලිගේ මේ හරි මේ මේ විදිහට මේ අපේ කීප දෙනෙක්ගේ රිපෝට් අප්ඩේට් කරන්න බැරි අය හිටියා. ඒ කියන්නේ කොරියාවේ වගේ ඉන්න දෙනෙක් වගේ හිටියා. ඉතින් මේ එහෙම ඒගොල්ලන්ගේ ඒගොල්ලන්ගේ වර්ක් කරන එක නිසා පොඩි පොඩි ප්‍රශ්නත් එක්ක අප්ඩේට් කරගන්න බැරි අය දෙතුන් දෙනෙක් හිටියා. හොඳයි. ඉතින් මේ දැන් මේ විදිහට ඔයගොල්ලන්ට ඒගොල්ලන්ගේ රිපෝට් එකනේ මම පෙන්නුවේ. දැන් මම මේ වීඩියෝ එකේදී ඔයගොල්ලන්ට ලින්ක් කරනවා අපි ලයිව් Zoom meeting එකේදී මගේ කෝස් එක ගැන ඒගොල්ලන් දක්වපු අදහස් ටික වෙනම රෙකෝඩින් එකක් මේ ඒගොල්ලන්ගේ අදහස් ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන් සහ මේ වීඩියෝ එකේ කමෙන්ට් සෙක්ෂන් එකේ අනිවාර්යෙන් මගේ ප්‍රෝග්‍රෑම් එකේ ඉන්න ස්ටුඩන්ට්ස්ලා අනිවාර්යෙන් කමෙන්ට් කරයි ඔයගොල්ලන්ට මගේ කෝස් එක මොන වගේ කෝස් එකක්ද මේක කෝස් එකකට සීමා වෙච්ච එකක්ද කියලා මේ ඒගොල්ලන්ගේ අදහස්ම ඔයගොල්ලන්ට දැනගන්න පුළුවන්. ඉතින් මේ මේ මාසේ 10 වෙනිදා අපේ තර්ඩ් බැච් එක පටන් ගන්නවා ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකේ. ඒකට ජොයින් වෙන්න අපි උපරිම 10 දෙනයි වගේ තමයි ටීම් එකට ගන්නෙ. ඒ 10 දෙනා බිල්ඩ් කරන එක තමයි කරන්නේ. ඉතින් වැඩි විස්තර දැනගන්න පුළුවන් පල්ලෙහ නම් එක මගේ තියෙනවා. කෝල් එකක් ගන්න. කෝල් එකක් අරගෙන වැඩි විස්තර දැනගන්න පුළුවන්. ඒ වගේම කලින් වීඩියෝස් ටිකත් බලන්න. අපි ඉස්සරහට අපේ ස්ටුඩන්ට්ස්ලාගේ ලයිව් වීඩියෝස් ලයිව් මේ ට්‍රේඩින් රියල් ට්‍රේඩින් වීඩියෝ අරන් එනවා. ඉතින් ඒවත් මම නිතර අප්ඩේට් කරන්නම්. මේ මම මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරලා ඔයගොල්ලන්ට අපේ ස්ටුඩන්ට්ස්ලාගේ ෆීඩ්බැක් ටික ලැබුණු ෆීඩ්බැක් තියෙන වීඩියෝ එක වෙනම ලින්ක් කරන්නම්. ඒ වීඩියෝ එකේ ඒගොල්ලන් කතා කරලා කියනවා මේ එයාලගේ අදහස් ෂෙයා කරගන්නවා. ඒ වීඩියෝ එක බලන්න අවබෝධයක් අරගෙන ඔයගොල්ලන්ට කැමති නම් අපේ ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකත් එක්ක ජොයින් වෙන්න. ඉතින් මේ කොරෝනා සිටුේෂන් එකත් එක්ක ගෙදර ඉඳගෙන නිවසේ ඉඳගෙන කරන්න පුළුවන් හොඳම බිස්නස් එකක්. මැනේජ්මන්ට් එකත් එක්ක කරන්න පුළුවන් හොඳ බිස්නස් එකක් බයිනරි ට්‍රේඩින් කියන්නේ. ඉතින් අපේ මේ කන්ටෙන්ට් එකට අදාළව අපි දවස් 5යි තියෙන්නේ. ඒ වුණාට දවස් 6 7 වගේ අපේ එක බැච් එක ඇදෙනවා. ඉතින් ඊට පස්සෙත් මීටින් arrange කරගෙන අපි වැඩ කරනවා. ෆස්ට් බැච් එක එහෙමම කරා ගොඩා. සෙකන්ඩ් බැච් එකත් දැන් හොඳට කරගෙන යනවා. තර්ඩ් බැච් එක අපි මේ මාසේ 10 වෙනිදා පටන් ගන්නවා. ඒකට ජොයින් වෙන්න කැමති අය මේ වීඩියෝ එක මෙතනින් එන්ඩ් කරලා අපේ සෙකන්ඩ් බැච් එකේ ෆීඩ්බැක් වීඩියෝ එක මෙතන ලින්ක් කරනවා. ආයි වීඩියෝ එකත් බලලා කැමති කෙනෙක් ඉන්නවා නම් අපිත් එක්ක සම්බන්ධ වෙන්න. ඔයගලන්ට සුබ දවසක් එනවා. ඉතුරු වීඩියෝ එකත් බලලා මේ ඔයගලන්ට දල අවබෝධයක් ගන්න පුළුවන්. ස්තුතියි. මම දාන්න. හරි. මේ අපි කතා කරගෙන යමු. එහෙනම් මේ කෝස් එක ගැන කියමු. කවුරු හරි පටන් ගන්නකො ඉස්සෙල්ල කෙනෙක් මේ අදහසක් يعني ෂෙයා කරගන්න. ආහා. ඔව් මං කියන්න. මං විජේසිරිවර්ධන. විජේසිරිවර්ධනයි කියන්න. ඔව් ඇත්තටම මේ මම ඔයාලගේ channel එකත් එක්ක හුඟක් කල් ඉඳන් ඉන්නවා. FX guide channel එකත් එක්ක. ඔව්. මේ හුඟක් technical analysis තමයි මං හුඟක්ම කරේ. يعني ෆන්ඩමෙන්ටල් ඇනලිසිස් ඒ ටික කරගෙන ගියා. ඒකේ කියන්නේ මැනේජ්මන්ට් තමයි පොඩ්ඩක් අප්සෙට් ගිහිල්ලා තිබුණේ. ඊට පස්සේ ආගේ මම වීඩියෝස් බලලා තමයි මම දැක්කේ මේ
කෝස් එක මේක ගයිඩ්ලයින් ප්‍රෝග්‍රෑම් එකයි ඒ ටික ගැන විතරයක් තිබුණා. ඉතින් මම ඊට පස්සේ ආයෙත් කතා කරේ. හොඳයි. ඇත්තටම මේ පළවෙනි දවසේම ලොකු අත්දැකීමක් ආවා. ඊට පස්සේ දෙවෙනි මේකෙන් මනි මැනේජ්මන්ට් එකයි ටික හම්බුණා. ඒකෙන් ඇත්තටම හොඳයි ප්‍රොෆිට් එකකට යන්න පුළුවන්. හොඳ ප්‍රොෆිටබල් බව තේරුණා. ඊට පස්සේ දැන් ඉන්දිය ප්‍රෝග්‍රෑම් එකත් හොඳට ගියා. ඒකේ රිස්ක් එක මැනේජ් කරගෙන කොහොමද යන්නේ කියලා පැහැදිලි කරා. ඇත්තටම මේ ගොඩක් හොඳයි. කියන්නේ ප්‍රසීමෙන් කරනවා නම් ගොඩක් ඉගෙන ගන්න දේවලුත් ඇත්තටම කන්ටිනියුස්ලි කරන් යන්න පුළුවන්. හොඳ ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කියලා දැනටම හොඳ පැහැදිලි වෙලා තියෙනවා. ඒකමත් තියෙනවා නේ යන ගමන ගැන. අනිවාර්ය. හරි, thank you අයියේ. මේ හැමනත් මේ අපි කොහොමත් ගයිඩන්ස් ප්‍රෝග්‍රෑම් එකක් කියන්නේ මේක දිගටම යනවා. මේ සපෝට් එක තියෙනවා. දැන් අපේ අනිත් يعني ඉස්සරහට ජොයින් වෙන කෙනෙක්ට උනත් අර අදහස වැදගත් වෙනවනේ. මේ රෙකමන්ඩ් කරන්න පුළුවන් අනිවාර්යෙන්. ඔයාලා ඕමලා කන්ටැක්ට් කරන්න. මේ ලැක් දාලා මේ මීටින් එක arrange කරලා අනිවාර්යෙන්. ඔව් 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 වැඩේ කරගන්න පුළුවන් ඕනලාක මේ මේක දිගටම යන ප්‍රෝග්‍රෑම් එකක් නිසා. මොකද අපි මේ මේ බැජ් එකේ දැන් මෙතන ඉන්නේ 8 දෙනයි. තව 3 දෙනෙක් ඉන්නවා. අද ආවේ නැති අය මෙතෙන්ට. මොනවා හරි ප්‍රශ්න ඇති. මේ 11 දෙනෙක් හිටියනේ බැජ් එකේ. කොහොමද 10 දෙනෙකුට වැඩි එක බැජ් එකට අරගෙන කරන්නත් බෑනේ. මේ අර ඔව්. අමාරු නිසා. තව මේ මිස්ටර් සඳුන් මේ පොඩ්ඩක් ඉස්සරහට මේ කතා කරනවානේ. තව ෆොරෙක්ස් කියන ෆොරෙක්ස් වල පොඩ්ඩක් මනි මැනේජ්මන්ට් පැත්තට ගියා නම් හොඳයි මේ මට තව ටික අයිඩියා ඉගෙන ගන්න. ඔව්. අපි මේ එක පොඩ්ඩක් පොඩි වෙලාවක් දාගෙන කියලා දෙන්නම් ඒක. මේ කෝස් එකේ කන්ටෙන්ට් එකෙන් පිට දෙයක් නේ අවුලක් නෑ ඒක පොඩ්ඩක් බලන්න. හරි මේ හරි thank you. ඊළඟට කවුද ඉන්නේ? මත් කියන්න. මෙහෙම මේ මම ඉසුරු. ඔව්. මේ අපිත් ඉතින් ওই බේසික් එක දැන් සබ්ජෙක්ට් එක ගැන දන්නේ නැති හන්ද මුලින්ම YouTube එකේ සර්ච් කරලා බලනකොට තමයි channel එක හම්බුනේ. අතර මම මේ channel එකේ අන්තිම වීඩියෝ එකේ ඉඳලා අපසට බලාගෙන ආවා. මම හිතන්නේ ඔක්කොම ටික කම්ප්ලීට් කළා මම හිතන විදිහට. දළුවනේ. එතකොට දැන් ඕකේ අපි normal මම මේ ඩෙමෝ එකේ ට්‍රේඩ් කරනකොට එතකොට අපි කරන්නේ අපිට අයිඩියා එකක් තිබුණේ නැහැ නේ මනි මැනේජ්මන්ට් කතාව. අපි කරන්නේ ෆික්ස් amount එකක් දාලා බලනවා. දැන් සමහර වෙලාවට ඔන්න 5ක් 6ක් දිනලා එකක් වැරදුනාට පස්සේ අර ටික ආපහු සම්පූර්ණ ගානම ඇත්තටම ඕවර්ඕල් බලද්දි ලොස්. ඔව්. ඉතින් හැබැයි දැන් මේ මනි මැනේජ්මන්ට් එකත් එක්ක යද්දී සෑහෙන ඉම්ප්‍රූවමන්ට් එකක් තියෙනවා. මොකද අර amount එක වෙනස් කර කර අපි ට්‍රේඩ් එක දාන එකෙන් ඇත්තටම ඕවර්ඕල් අපිට ප්‍රොෆිට් එකකට යන්න පුළුවන් කියන එක තියෙනවා. දැන් ඩෙමෝ එක කියනනම් ඇත්තටම ඉතින් 99% ම සක්සස් කියලා හිතන්න පුළුවන්. ඉතින් අපි හිතමු ඉස්සරහටත් ඔයාගේ ගයිඩන්ස් එකත් එක්ක අපිට රියල් එකේත් ඒ විදිහට කරන් යන්න පුළුවන් කියලා. ඔව් අනිවාර්යෙන්. ඉතින් thank you. thank you අයියේ. මේ අපි දිගටම වැඩේ කරගෙන යන නිසා ප්‍රෝග්‍රෑම් එක ඉස්සරහදී අප්ඩේට් වෙන strategy, අප්ඩේට් වෙන money management මොනවද අප්ඩේට් වෙන්නේ, මේ risk එක කොහොමද manage කරගන්නේ, ඒ ඔක්කොම ඉතින් ඉස්සරහට කතා කරනවා. හරි. ඊළඟට දිල්ෂාන් කාවින්ද පල්ලි කියන්නකෝ. අයියෝ YouTube එකෙන් තමයි අයියෝ ගාගත්තේ. ඉතින් මුලින්ම ඉතින් මම කරේ ඉතින් මේ ගොඩක් ඉතින් මේ කට්ටිය ඔය ගණකෙනේ වීඩියෝ කරලා තියෙනවානේ. ඔව් ඔව්. මම ඉතින් මුලින්දම්ම අයියාගේ බැලුවා. අයියාගේ වීඩියෝ ටික හොඳයි. ඉතින් මේ මම ගොඩක්ම ආසුනේ මැනේජ්මන්ට් සිස්ටම් එකට. මානි මැනේජ්මන්ට් එන්නේ. ඔව් ඒක තමයි. දැන් අපි එකපාර අර රිස්ක් එක දැන් බලන්නේ නැතුව එකපාර ඉතින් ගොඩක් ලොකු ගාණක් දාලා ඉතින් ඒක බලන ලොකු ප්‍රොෆිට් එකක් එනකන් අන්න හරි ඒක තමයි ඉතින් කරන්නේ. ඔව් ඒක තමයි කරේ. දැන් අපේ මාමත් ඉතින් ඒක ඉස්සරහට යන එක කරන්නේ. ඉතින් අයියේ මචන් හොඳයි. ඉතින් මේක තමයි මාර හොඳයි. ඉතින් කියලා දන්නේ නැහැ. thank you thank you මලි. අයියේ ඔමලි දැන් අයියේ මේ ඉස්සරහට ම කියන්නේ මේ දැන් දිගටම අයතේ සම්බන්ධලා ඉන්න පුළුවන් නේ අපිට? ඔව් අපි ප්‍රෝග්‍රෑම් එක දිගටම යනවා. නෑ අයියේ දැන් මේක ඉවරුණාක් පස්සේ අවුලක් නෑනේ? නෑ එහෙම ප්‍රශ්න නෑ. ඒ කියන්නේ ප්‍රෝග්‍රෑම් එක කියන්නේ අපි ගෲප් එක දිගටම යනවා. ආ හරි. කොහොසුද? thank you අයියේ. ලහිරු අයියේ. ඉල ලහිරු අයියේ කියන්නකෝ. ඔව්. ඔයාගේ අදහස ඔව් මාත් ඔයගේ channel එකත් එක්ක නම් ඉන්නේ ගොඩක් කල් ඉඳලා.
ඇත්තටම මේ ඒකෙන් ඇති වුණ පැහැදීමක් ඉදන් තමයි මේ කෝස් එකක් කරන්න ඕනේ කියලා හිතුනේ. මොකද මුලින් ඉඳන්ම වැදගත් දේවල් ගොඩක් කියලා දුන්නා. ඔව්. ඒත් අර අපිට අර වීඩියෝ එකකින් විතරක් බලලා තනියෙන් කරගන්න ශක්තියක් නැහැ. ඒ කියන්නේ අර මාටින් ගේල් දුන්නා සේරම කවුන්ට් එක 0 වෙනකන් දන්නේ නැහැ. ආ ආ ඒක තමයි කයි වෙන්නේ. ඔව් ඒක හින්දා දැන් මේ මනි මැනේජ්මන්ට් එකත් එක්ක දීපු උපදෙස් ගොඩක් වටිනවා. ඔව් ඒක මොඩල් වලට වඩා ගොඩක් වටිනවා. ඒක හින්දා මේ ඉදිරියට සාර්ථක සමනින් ඉස්සරහට කරගෙන යන්න පුළුවන් වෙයි කියලා දැන් කරගෙන අපි තත්ත්වෙයි ඉස්සර කරපු විදිය දැන් කරන විදිය අතර වෙනස. ඔව් ලොකු දියුණුවක් තියෙනවා. තියෙනවානේ. දැන්ට ඔව් දැන්ට කරලා බලුවා. Thank you අයියේ. මේ කවුද සමන් කුමාරයි කතා කරන්නේ? හලෝ. ඔ ආන. මරි අදහස මම මේ දාන්න. ආ හරි. ගන්න බස් එක යන ගමන්. සමන් කුමාරයි කියන්නේ කොහොමද? මම කොහමද? ගුටුවා සිග්නල් නැති වෙන එකයි. ආ. බස් එක යන ගමන් දාන්නම් ගුප්ප. හරි හරි හරි. හරි කමක් නැහැ. ඔකේ. නෝ මම යන කතා කරන්නේ. ඔව් කියන්න. ඔව් මම මේ ෆීල්ඩ් එක රැඩිකල් නෑ මාස 3ක් වගේ තමයි වෙන්නේ මම මේ 3ක් ඇගෙන. ඒත් මම කියන්නේ මේ කෝස් කරලා නෑ. ඒත් මම රිව්ඩ් ඩොලර්ස් නේ 200 අකට ලොස් වුණා. ඒ කියන්නේ ඒ වන් නෝට් ඩේ මිස්ටජි යූස් කරලා සාමාන්‍යයෙන් මම බැලුවා මම සර් දීපාර කියන මනි මැනේජර් එකත් එක්ක මේ මම ඒක වැඩේ කරා නම් ඒ ලොස් වෙන්නේ නෑ. ඒ කියන්නේ ගොඩක්ම ඉතින් වැඩගත් මනි මැනේජ්මන්ට් එක දීපු එකක් නිසා ඉතින් අපිට ලොස් නොවි මේ ගේම ගහගෙන යන්න පුළුවන්. ඉතින් ගොඩක් වටිනවා. ගොඩක් ස්තුතියි ඒකට. ඔව්. Thank you. මේ ඉස්සරින් ඉස්සරහට වැඩේ කරගෙන යන්න හොඳට කරගෙන යන්න පුළුවන්. මේ අපේ සපෝට් එකක් තියෙනවා හැම වෙලාවෙම. ඔව්. අපි ඉස්සරහට වැඩේ කරගෙන යමු. සමීර පට්ටිල වෙනම කරනවා කියලා. ඔව් එතකොට මම කතා කරේ මේ ඊට පස්සේ මම කතා කරනකොට ඒක දැන් කරන්නේ නැහැ කියලා කිව්වා. ඔව් ඉන්ටර්ජර් කරන එකට වඩා මට මෙහෙම කරගන්න එක මේ يعني ටීම් එකක් විදියට කරද්දි මේ එකාගේ එක්ස්පීරියන්ස් එක ෂෙයා වෙනවා. එතකොට මේ ගෲප් එකක් ඉදෙන්න අපි වැඩ කරන්නේ. මේකට ජොයින් වුණේ හොඳයි ඉතින් ඇත්තටම දැන් ලොකු ප්‍රගතියක් තියෙනවා මේ විදියට යනකොට මනි මැනේජ්මන්ට් එකත් එක්ක. ඒක දැනෙනවනේ. ගොඩක් හොඳ. ඔව් ඒක අර ඊයේ දැම්ම අර එක්සල් මම ආඩ දැම්ම මේ එකක් අර ගෲප් එකේ දාලා තිබ්බනේ මේ ලයිව් ට්‍රේඩ් කළා. ආ ඔව් ලයිව් ට්‍රේඩ් එකෙන් දැම්මනේ මම ඒක දැක්කා. ස්ක්‍රීන්ෂොට් එකක් දාලා තිබ්බා. ඔව් ඊයරා ඒකේ පොඩි ඊයරා කරපු ලයිව් ට්‍රේඩ් එක විනාඩි ආ විනාඩි 5ක් විතර ගියේ. හරි තෑන්කියු සමීර. ඊළඟට කවුද ඉන්නේ? තිමිත් මල්ලි නවද්ද මම කිව්වද? කතා කරගන්න. ඔය මේ ක්ලාස් එකේ මේ يعني මම ඇත්තට මේ يعني ලංකාවේ හැම වීඩියෝස් බලන්නේ නැහැ. ඇත්තටම අයියාගේ වීඩියෝ හම්බෙන් බැලුනේ අර කෝස් එක ගැන තියෙන මම ඕක නිකන් වීඩියෝ සම්පූර්ණයෙන් බැලුවා. මට ඊට පස්සේ හිතුණා මේ ඇත්තටම සිස්ටම් එක يعني එක හොඳයි කියලා. මම ඒ විශ්වාසයට තමයි මම ඊට පස්සේ කතා කරලා මේ ඊට පස්සේ මම අයියා මම හිතන්නේ උදේ ඉඳන්ම කවුරු දුන්නා ඊට පස්සේ. මේ ඔව් මම ඒක ඊට පස්සේ channel එකටත් message දාලා තිබ්බා. මට හිතුණා හොඳයි කියලා. ඊට පස්සේ මේ මම එහෙම කෝස් වලට ගිහිනුත් නැහැ. මොකද බයිනරි වලට first time මම log වුණේ. ඔව්. ඊට පස්සේ කෝස් එක කොහමද මේ කියන්නේ system එකේ යද්දි මට පොඩි මුල් තැන් වල පොඩි පොඩි අවුල් තිබ්බා. ඊට පස්සේ මට තේරුණා මේ වැඩේ යන විදිය හොඳයි කියලා. ඊට පස්සේ මම තව ලැප් එකකින්ුත් account එක පටන් තව එකක් ඒ කියන්නේ normal පටන් අරන් මම ඒකේ demo කරන්න ගත්ත එක දිගට. මම සාමාන්‍ය දවස් දෙකක් විතර අරකේ මම අයියගේ විදියට system එකට කරන් යන ගමන් අරකේ කරලා මම ඒකෙන් මම වෙනම මන් system එකක් මට තේරුණා මෙහෙම මෙහෙම යන්නේ කියලා මේ මම ඒ විදියටත් කරන්න ගත්තයි. ඒ විදියත් හොඳයි. මේ ඇත්තට money management එකට යද්දි කියන්නේ ඒ කියන්නේ lost වෙන්නේ නැති වෙන්නේ කියන්නේ අපේ තියෙනවා මුදලක් ඇත්තටම මේ අර අනිත් අය කිව්වා වගේම මේ lost වෙන්නේ නැතුව මේ කියන්නේ
ඒක පරිස්සම් කරන් ඉස්සරහට මේ කියන්නේ දියුණුවක් තියෙනවා මේ කෝස් එක තුළ ඔල්වේස් ප්‍රොෆිට් එකක් තමයි හැම වෙලාවෙම තියෙන්නේ අනිවාර්යෙන් ඔව් මේ ඒ කියන්නේ ඔයාලට දැන් කෙනෙක් ප්‍රගතියක් තියෙනවනේ මොනවා හරි දෙයක් දැනෙනවනේ මේ කරගන්න පුළුවන් කියලා එහෙම අදහසක් දැන් ඒ කියන්නේ අර බයක් නැහැ දැන් රියල් බහිල් බයක් නැහැ අයි ඒක තමයි මේ පික් කරගන්න ඕනේ රිස්ක් මැනේජ්මන්ට් මනි මැනේජ්මන්ට් ඔය ටික හරියට කරගෙන ටිකට කරගෙන යන්න තමයි තියෙන්නේ ඉතින් මේ thank you මල්ලි මේ අපි තව කවුද ඉන්නේ කවුරුත් කතා කරේ නැති කවුරුත් කිව්වද මේ YouTube එකට අප්ලෝඩ් කරන තමයි මේ වීඩියෝ එක අපි ගන්නෙ මේ හරි මම අද හෝ හෙට වගේ මේ YouTube channel එකට මේක අප්ලෝඩ් කරලා අනිත් අයට අදහසක් ගන්න මොකද channel එකේ ඉන්නවනේ ගොඩක් පිරිස channel එකේ දැන් 7500 කට ආසන්න මේ subscribers ප්‍රමාණයක් එකතු වෙලා ඉන්නවා channel එක කරන්න වෙලා මම අවුරුදු 3ක් වගේ වෙන්නේ අවුරුදු 3ක් කියන්නේ අවුරුද්දක් විතර මම කොහොමත් කරේ නැහැ අර මේ මුල් කාලේ වගේ මම සාමාන්‍ය විදිහට අර lost heavy profit heavy trade කරන කාලයක් තියෙනවනේ කට්ටිය ඒ විදිහට කරන කාලෙ ඉතින් කරේ නැහැ කරන්න ඕනේ නැහැ ඊට පස්සේදී මේ stable වෙලා කරගෙන යද්දි තමයි channel එක දිගට කරන්න පුළුවන් උනේ මේ ඉතින් අනිත් අයටත් අවබෝධයක් ගන්න පුළුවන් මේ අදහස් වලින් මම channel එකට මේ video එක upload කරලා ඔගලන්ට මේ Telegram group එකට දාන්න. එතකොට මේ ඔයගොල්ලන්ගේ අදහසක් තියෙනවා නම් අනිත් අයට කියවන්න, comment එකක් විදියට දාන්න. මේ B2B සම්බන්ධ මොනවා හරි ප්‍රශ්නයක් නැහැනේ නේ. ඒ විදියට ඔයාලා deposit එක කරගන්න. වෙන කවුරු හරි course එක සම්බන්ධ මොනවා හරි මේ join වෙන්න එහෙම ඉන්නව නම් contact කරන්න. මේ screen dollars ඉතින් ගන්න පුළුවන් මගෙන්. හැම මාසෙම මුල් දවස් දෙක තුනේ හරි ඊළඟ මාසයේ يعني ලබන මාසෙ පටන් ගන්න කලින් හරි මේ කතා කරලා තියන්න. මම හිතන්නේ ස්ටිල් ඕන වෙයි කියලා ඉතින් හැමෝටම මේ මොකද ඩොලර් 100ක් මෙතනින් අරගෙන කරගෙන යන කෙනෙක්ට ආයිස්ක්‍රීම් ගන්න අවශ්‍ය වෙන එකක් නැති වෙයි. මම ඩිපොසිට් එකක් කරලා තිනා මිස්ටර් සඳුන් මේ. ඔව්. ආ අලයිරය. ඔයාට ඩොලර් 200 කට ගත්තනේ. ඔව්. ඔව් 10 වෙනිදා වගේ 10 වෙනිදා 12 වෙනිදා අතර මේ ස්ක්‍රීල් නේද අයියා එල්ලුවේ ස්ක්‍රීල් දෙන එකද? ඔව් ස්ක්‍රීල් එකක්. ස්ක්‍රීල් එකනේ. ඔයාට ඒ ඩොලර්ස් ටික මම දාලා තියන්නම්. හරි. මේ අපි මෙතනින් නවත්තමුද? මොනවා මෙතන ප්‍රශ්නයක් නැහැ නේ. ඊළඟ සඳුදා අපි මේ ටෙක්නිකලි analyze ගැන කතා කරමු මේ මම MT4 සම්බන්ධව වීඩියෝ එකක් දාලා තියෙනවා channel එකේ මම කිව්ව එක බලන්න කියලා මම ඒකේ link එක දාන්නම් හරි හරි මිස්ටර් thank you නම් හැමෝටම මේ review එක දුන්නට course එක සම්බන්ධව මේ මම මෙතනින් meeting එක end කරනවා හරි thank you okay thank you හැමෝටම